උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. සියලු දෙනාටම සුබ උදෑසනක්. අද මේ මාධ්‍ය සාකච්ඡාවට අප සමග එක්කාසු වෙනවා සුපුරුදු පරිදි අපේ පක්ෂයේ මාලේකම් නීතිඥ සාගර කාර්යවස මැතිතුමා හා මහාචාර්ය චරිත හේරත් මැතිතුමා. කෝවිඩ් 19 නිසා අපේ ජීවිතයේ හැම අංශයක්ම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒකට මැතිවරණත් ඇතුළු වෙනවා. ඉස්සෙල්ලා මැතිවරණ පවත්ව වූ විදිහටම කෝවිඩ් වසංගතයෙන් පසු මැතිවරණ පැවැත්වීමට කිසිසේත් පුළුවන් කම නැහැ. හැබැයි මේකට විසඳුම මැතිවරණ නොපැවැත්වීම නොවේ. නාම යෝජනා භාරගත් අවසාන දිනය තමයි මාර්තු 19. එදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ප්‍රකාශ කළා මැතිවරණ දිනය ගැන කිසිම දෙයක් කියන්න බෑ. ඒක තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි කෝවිඩ් 19. හැබැයි ඊට පස්සේ විධිවිධාන සලස්සන්න වුණා මැතිවරණය සුදුසු අයුරින් පැවැත්වීමට. අනිත් රටවලත් ඒ විදිහටමයි ඒක වුණේ. නවසීලන්තයේ මැතිවරණය පැවැත්වෙනවා. සිංගප්පූරුවේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වටාපිටාව දැන් ගොඩනගමින් තිබෙනවා. අනිවාර්යෙන් අමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ පළවෙනි සතියේ පැවැත්වෙනවා. එතකොට මෙතන වැදගත් ප්‍රශ්නය වන්නේ ක්‍රමවේදය. මැතිවරණ පවත්වන ක්‍රමවේදය. දැන් ඒ සම්බන්ධයෙන් නිර්මාණශීලීව සිටීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. අලුත් විදිහකට අර ගතානුගතික සම්ප්‍රදායවලින් බැහැර වෙලා අලුත් විදිහකට හිතලා මේ තත්වයට ගැළපෙන පරිදි මැතිවරණ ක්‍රමවේද සකස් කිරීම තමයි ප්‍රධාන අභියෝගය වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ මැතිවරණ ව්‍යාපාරයේ සංවිධානය හා සංස්කෘතිය මූලික විපර්යාසයකට භාජනය විය යුතුයි. يعني ඉස්සෙල්ලා වගේ විශාල රැලි නැහැ. ගෙයින්ගට යනවා නම් උපරිමය 3 දෙනයි. සාමාන්‍යයෙන් ගෙදරකට ඇතුල් වීමත් දැන් අමාරු වෙනවා. දොරකඩ ඉඳන් ඒ ගෙනාපු පෝස්ටර් පත්‍රිකා හැම බෙදන්නට සිදුවනවා. සේටම වඩා බරපතල ප්‍රායෝගික ගැටලුව තමයි මේ තත්වය තුළ අපේක්ෂකයා කොහොමද ඡන්දදායකයාට අංකය පහදලා දෙන්නේ. අංකය දැනුම් දෙන්න අපේක්ෂකයාට තියෙන ක්‍රමවේද මොනවා? ඒක තමයි අද තියෙන ප්‍රධාන ප්‍රශ්නය. මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය අත වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් සුළු පිරිසකට ඒකට විශාල මුදලක් ගෙවීමට සිදුවන නිසා. දැන් මේ තත්ත්වය තුළ ගිය සතියේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවල ලේකම්බුරු හම්බුවෙච්ච අවස්ථාවේදී තීරණයක් ප්‍රකාශයට පත් කළා. මෙතෙක් දුරට තිබිච්ච තත්ත්වය තමයි හැම ඡන්දපොලටම මැතිවරණ කාර්යාලය තිබුණා. ඒ මැතිවරණ කාර්යාලයේ පක්ෂයේ නම, ලාංඡනය, අපේක්ෂකයන්ගේ අංක සියල්ලක්ම ප්‍රදර්ශනය දිගින් දිගටම අඛණ්ඩව සිදුනේ ඒකයි. දැන් ඒ පිළිබඳ වෙනසක් ඇති වෙලා මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය වුණේ ඒක තවදුරටත් කරන්න ඉඩ දෙන්න බෑ කියලා. පක්ෂයේ නම, ලාංඡනය, අපේක්ෂකයන්ගේ අංක ප්‍රදර්ශනය කරන්න බෑ කියලා මැතිවරණ කාර්යාලය. දැන් ඒක අලුත් දෙයක්. ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වයට සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. එහෙම වුණේ කොමිෂන් සභාව උත්සාහ දරනවා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට. හැබැයි නීතියේ පැහැදිලි ව්‍යතිරේකයක් සඳහන් වෙලා තියෙනවා. ඒ ව්‍යතිරේකය තමයි රැලියක් පවත්වන ස්ථානය. අර තහංචි බලපාන්නේ නැහැ. රැලියක් පවත්වන තැනක පක්ෂයේ
ලාංඡනයේ පක්ෂයේ නම අපේක්ෂකයන්ගේ අංක බාධාවකින් තොරව ප්‍රදර්ශනය කරන්න පුළුවන් රැලියක් පවත්වන ස්ථානයක. ඉතින් අපේක්ෂකයන් ඒක තමයි ප්‍රායෝගික විසඳුමක් හැටියට සලකලා ඒ අනුව තමයි කටයුතු කරන්නේ. හැබැයි දැන් රැලි කියන්නේ 100කට වඩා බෑ. සෞඛ්‍ය නිර්දේශ අනුව. දැන් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මැතිතුමා අද බලාපොරොත්තු වෙනවා ගැසට් පත්‍රයක් නිකුත් කරනවා කියලා. කියන්නේ මැතිරුවනේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ. රිකුලාසි හැටියට ප්‍රකාශයට පත් කරලා ඒවා ගැසට් පත්‍රයක අන්තර්ගත කිරීම අද කරගෙන. ඉතින් ඒ අනුව දැන් 100කට වඩා බෑ. එතකොට සුළු පිරිසක් රැස් වෙන තැනක් වුණත් රැලියක් පවත්වන ස්ථානයක් හැටියට ගණන් ගන්න පුළුවන්. ඒත් ඒක නම් තත්වය එවන් ස්ථානවල අර ඉස්සලා සඳහන් කරපු තහංශය බලපාන්නේ නැහැ. හැබැයි මීට වඩා හැම අතින්ම සතුටුදායක ක්‍රමයක් තමයි ඉස්සෙල්ලා තිබුණේ. විධිමත් ලෙස විනයක් ඇතිව හා පරිසරයට අවම හානියක් වන විදිහට තමයි සියලුම පක්ෂ ලේකම්වරුන් අතර එකඟත්වයක් ඇති වෙලා තිබුණේ. අර ඉස්සෙල්ලා පැවතිච්ච තත්ත්වයේ අනුව වැඩ කටයුතු කරන්න. ඉතින් මේ අලුත් තීරණය නිසා අනවශ්‍ය ව්‍යාකූලතාවයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අවාසනාව තමයි මැතිවරණ කොමිෂන් සභාව තුල එක මතයක් නැහැ, එකඟත්වයක් නැහැ. දැන් මේ කාරණය සම්බන්ධයෙන් උත් සභාපතිතුමා හිටියේ වෙන මතයක. සභාපතිතුමා හිතුවා ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙල ඒ විදිහටම අඛණ්ඩව මේ අවස්ථාවේදී ඒක යොදා ගන්නවා නම් ඒක තමයි කියලා උචිත ක්‍රියාමාර්ගය. හැබැයි ඒකට අනිත් කොමසාරිස්වරුන් දෙදෙනා එකඟුනේ නැහැ. ඉතින් මේ විදිහට එකම කොමිෂන් සභාව මත කිහිපයක් ඉදිරිපත් කිරීම මේ සියලුම අර්බුදවලට තුඩු දෙන සාධකයේ හැටියට හඳුනා ගන්න පුළුවන්. එහෙම නෙවෙයි වෙන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාව තුල අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වලා එක නිගමනයකට ඇවිල්ලා ඒ සම්මුතිය අනුව තමයි තීරණ ගත යුත්තේ. අනිත් කාරණය තමයි දැන් මේ සතියේ ප්‍රධාන ප්‍රවෘත්තියක් වුණා. නීතිපතිතුමා නියෝගයක් නිකුත් කරලා තිබෙනවා පොලිසියට CID එකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතුමා හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතුමා කැඳවලා ප්‍රශ්න කරන්නේ කියලා මහා බැංකුවේ බැඳුම් කර වංචාව පිළිබඳව. දැන් මේ සම්බන්ධයෙන් හැමෝටම අමතක වෙලා තියෙන ඉතාමත් වැදගත් කරුණක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මම හිතනවා ඉතාමත් උචිතයි කියා. ඒ තමයි ඇත්ත වශයෙන් මහා බැංකු වංචා එකක් නෙමෙයි දෙකක් තිබුණා 2015 හා 2016. ඒ සිද්ධි දෙක අතර මාස 13ක කාල පරතරයක් තිබුණා. දෙවන කොල්ලකෑමෙන් සිදුවෙච්ච අලාභය පළවෙනි කොල්ලකෑමට වඩා අතිවිශාලයි. ලොකුම වංචාවුනේ දෙවනි කොල්ලකෑම. දැන් පළවෙනි මහා බැංකු කොල්ලකෑම පිළිබඳ තොරතුරු හෙළිදරව් වූ පසු ඒ සම්බන්ධයෙන් අංග සම්පූර්ණ විමර්ශනයක් කෙරුණා පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ඒ විමර්ශනය කළේ කෝප් කමිටුව හරහා. කෝප් කමිටුව රාජ්‍ය විවසායන් පිළිබඳ කමිටුව හරහා තමයි ඒ විමර්ශනය කළේ. කෝප් කමිටුවේ සභාපති හැටියට එදා සිටියේ ඩියු ගුණසේකර මැතිතුමා. ඒ කියන්නේ මේ විෂය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති ඉතාමත් අවංක දේශපාලනඥයෙක්, මුළු රටේම ගෞරවයට පාත්‍ර ලැබෙන කෙනෙක් තමයි ඩියු ගුණසේකර මැතිතුමා. ඉතින් එතුමා හුඟක් මාන්සිය වෙලා හැම පැත්තෙන්ම මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළා. අමාරුවෙන් සමහර ඒ කමිටුවේ සමාජිකයන්ගෙත් අත්සන් ලබා ගත්තා. ඊට පස්සේ මොකක්ද වුනේ?
ඒ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබිට දවසට පෙර දින පාර්ලිමේන්තුව විසිරුවා පාර්ලිමේන්තුව විසිරුවා හැරපු නිසා ඒ වාර්තාව එළි දක්වන්නට බැරි වුණා කෝප් කමිටුව අහෝසි වුණා පාර්ලිමේන්තුව විසිරුවන විට ඒ කමිටු අහෝසි වුණා කෝප් කමිටුවක් තිබුණේ නැහැ කෝප් කමිටුව වෙනුවෙන් ඩියෝ ගුණසේකර මැතිතුමා සූදානම් කරපු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බැරි අවස්ථාවක් පැන නැගුණා දැන් මේකෙන් මොකද්ද ජනිත වෙච්ච ප්‍රතිඵලය කම්බ හොරු නීතිය හමුවට ගෙනීමේ අවස්ථාව ගිලිහි ගියා අස්සයා ගහලෙන් පැනලා ගියන් පස්සේ දොර වැහුවා ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කරා හැබැයි ඒකෙන් ප්‍රායෝගික ප්‍රයෝජනයක් වුණේ නැහැ ඒක ඉතාමත් සංකීර්ණ විශාල ප්‍රමාදයක් ඇතිවන වැඩපිළිවෙළක් අනික තමයි අර්ජුන් මහේන්ද්‍රන් කියන පුද්ගලයා මේ රටේ පුරවැසියෙක් නෙමෙයි විදේශීය රටක පුරවැසියෙක් එතකොට එයාව ආපහු ලංකාවට ගෙන්න ගන්න ඉතාමත් අමාරු දෙයක් උදර්පණ ගිවිසුමක් ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නැහැ දැන් කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉන්නවා කියලා සිංගප්පූරුවෙන් මේ රටට ගෙන්නා ගැනීම සඳහා ඒ රටවල් දෙක අතර උදර්පණ ගිවිසුමකුත් නැහැ දැන් කියනවා අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරගෙන තියෙනවා කියලා හර්ජාන් ඇලෙක්සැන්ඩර් අලුත් නම ඉතින් මේ නාඩගම් සියල්ලක්ම සිදුවන්නේ මොකක් නිසාද කවුද මේකට වගේ කියන්නේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි එදා පැවතුණු යහපාලන රජය මේ සියල්ලක්ම සිදුවීමට මේ අය රැක ගැනීමට ඒ සියලුම පියවර ගත්තේ වෙන කවුරුවත් නෙමෙයි එදා රාජ්‍ය බලය ලබාගෙන තිබුණු මේ පුද්ගලයන් එතකොට දැන් තමන්ම ස්වේච්ඡාවෙන් අධිෂ්ඨානයක් ඇතිව ඇතිකරගත් ප්‍රශ්න විසඳීමට උත්සාහ දරනවා කියලා මතයක් ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒක සම්පූර්ණ මුලහ. මේ ප්‍රශ්නය වෙන කවුරුවත් නෙවෙයි ඇති කළේ යහපාලන රජය. මේකේ අනිත් වැදගත් කරුණ තමයි එදා පාර්ලිමේන්තුව විසිරුවේ නැතිනම් කෝප් කමිටුව වාර්තාව සකස් කළා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒ අවස්ථාව ලැබුණා නම් දෙවන මංකොල්ලේ කිසිසේත් සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ මේ රටේ ජනතාවට විශාල මුදලක් ප්‍රකෝටි ගාණක් ඉදිරියි. පළවෙනි මංකොල්ලෙන් මේක නවතිනවා. දෙවන මංකොල්ලේට ඉඩක් ලැබෙන්නේ නැහැ. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා රුපියල් 5000ක් දීලා මදිලු කොරෝනා වසංගතය නිසා ඒක රුපියල් 25000 60000 දෙන්න ඕනේ කියලා. ඒ අයට සම්පූර්ණයෙන් අමතක වෙලා තියෙනවා 25000 නෙවෙයි 50000ක් උනත් දෙන්න මුදල් ඉතිරි වෙනවා. මේ දැවැන්ත වංචාව සිදු නොවුණා නම් ඒ වංචාව සිදුවීමට පාර කපලා දුන්නේ. ඒකට අවශ්‍ය සියලුම සහයෝගය ලබා දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි එදා බලයේ සිටි යහපාලන සුබෝදෑසනක් අපේ හිතවත් මාධ්‍යවේදී හැම දෙනාටම මහාචාර්ය අපේ පක්ෂ සභාපති මහාචාර්ය ජීල් පිරිස් මැත්තුමා ඒ වගේම පක්ෂ ලේකම් සාගර කාර්යවස මැත්තුමා සමග මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙන්න ලැබීම ඉතාම සතුටක් මුලින්ම අපි අර කල් දමන ලද මැතිවරණ ව්‍යාපෘතියේ එක්තරා දුරකට ආරම්භක ලක්ෂයක් මේ දවස්වල අපි හැමෝම සටහන් කරමින් ඉන්නවා කියලා අපි මුලින්ම ප්‍රකාශ කරන්න කැමැතියි. විශේෂයෙන්ම අපේ රටේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ එක පරමාර්ථයක් වුණේ මැතිවරණ පැවැත්වීම සඳහා කොමිසමක් හැදීම වුණාට ඒක දෛවයේ සරදමක් විදිහට මැතිවරණ කල්දැමීමේ ක්‍රියාදාමයක ඉන්න කොමිෂන් එකක් වගේ පටන් ගත්තේ. නමුත් දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා මැතිවරණ සඳහා ඉදිරියට යන්න. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට අපි මේ මැතිවරණේ ගන්නේ අර
දෙදස් දහනමේ නොවැම්බර් මාසේ 16 වෙනිදා අපේ රටේ අලුත් ජනාධිපතිවරයෙක් පත්කිරීමෙන් ආරම්භ කරපු දේශපාලන ක්‍රියාදාමේ දෙවැනි ඉනිම එහෙම නැත්නම් දෙවැනි අදියර විදිහට ජන මතය ලබාගෙන අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීමේ අදහසින් එහෙම නැතුව අර ඔය සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයයි වගේ නිකන් කිසිම රටට වැඩක් නැති වැල්වටාරම් දේශපාලනයකට නෙමෙයි අපි මේ මැතිවරණ සමය යොදාගන්නේ. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට ඉතාම විද්‍යාත්මකව පක්ෂයේ ප්‍රධානීන් මං දෙපැත්තේ ඉන්නේ සභාපති ලේකම් දෙපළ අපේ දේශපාලන ව්‍යාපාරය ඉතාම ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ඉන්නවා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ඉතාම ශක්තිමත්ව මේ වෙන විට අපි රට තුල ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ සියල්ල සිදු කරන්නේ කොරෝනා උවදුර හමුවේ අපිට ලබා දීලා තියෙන අලුත් උපමානත් ඒ වගේම මාධ්‍ය උපමාන ඇතුළු විවිධ උපමානවලට යටත්ව. ඒ නිසා අපි තමුන්නාන්සලගෙන් ඉල්ලා සිටිනවා ඒ දේශපාලන මේ අවකාශයේ ඉතාම හරවත් සංවාදයකට මාධ්‍ය සහෝදරවරු විදිහට අපිට උදව් කරන්න කියලා. ඒ කියන්නේ මේ හරවත් සංවාදයේ අපේ මූලිකම අදහස තමයි අපි දේශපාලන අදහසක් එක්ක තමයි සමාජයේ එක්ක මේ සමාජ සම්මුතිය ලබා ගැනීමේ ක්‍රියාදාමයට ඉන්නේ. හැබැයි අපිට ඉතාම කනගාටුවෙන් කියන්න වෙනවා පහුගිය අවුරුදු පහේ මේ රට පාලනය කරපු ඔය අද එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගී කියලා කොටස් දෙකට කැඩිච්ච මේ කණ්ඩායම අද මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කතා කරන්නේ මේ රාජ්‍ය පාලනයට කිසිම සම්බන්ධයක් නැහැ වගේ නිකන් අලුතෙන් පාත් වුණා වගේ අදහසකින් තමයි කතා කරන්නේ. විශේෂයෙන්ම සමගි ජන බලවේගී නායකයෝ කතා කරන දේවල් අහපුවාම මේ රටේ අපි මේවා එළියේ සමාජයට කියන්න ඕන. මේ රටේ ජනතාව මේ විහිළුවට ලක් කරන්න පුළුවන් මේ කණ්ඩායම මේ අය කරන කතා සමහර දේවල් දිහා බලද්දී. ඇත්තටම පහුගිය ජනාධිපතිවරණේ කියන්නේ අපේ රටේ දේශපාලනයේ විශේෂයෙන්ම මේ ප්‍රගතිශීලී වාමාංශික අපේ කඳවුරයි එක්සත් ජාතික පක්ෂේ කඳවුරයි අතර තියෙන දේශපාලනයේ නියමාකාර ඉරක් ගහපු අවස්ථාවක්. විශේෂයෙන්ම අපි 2005 රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මහින්ද ජනාධිපතිතුමා හරහා පරාජයට පත් කරේ ලක්ෂ දෙකක විතර වැඩි ඡන්ද ගානකින්. හැබැයි අපි තීරුම් කරගන්න ඕන පහුගිය ජනාධිපතිවරණේදී එක්සත් ජාතික පක්ෂේ නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජයට පත් කරුවේ මිලියන 1.5ක් වැඩි ඡන්දවලින්. මේක හුඟක් අය කියන්නේ නැහැ. මේ අමාරු ජයග්‍රහණයක් නෙමෙයි විශාලම ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අපි ගත්ත. ඒ නිසා අද සමගි ජන බලවේගේ හරි එක්සත් ජාතික පක්ෂයයි හරි කැට්ටිය කණ්ඩායම් කියනවා නම් අපිට හිටපු ජනප්‍රියම නායකයා දාලා ඒගොල්ලෝ එහෙම කියනවා නම් ඒගොල්ලන් හිටිය ජනප්‍රියම නායකයව දාලා වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයෙන් පරාජයට පත් කරලා තියෙන්නේ. ඒ නිසා සමගි ජන බලවේගේ දේශපාලනයේ ආරම්භ වෙන්නෙම එජාප ඉතිහාසයේ දැවැන්තම පරාජය එජාපයට උරුම කරලා දීපු නායකයා විදිහට කියලා අපි සමාජ හැමුවේ කියන්න ඕන. මොකද ඒ දත්ත පවා අමතක කරමින් තමයි සමහරු කතා කරන්නේ. මේක ඉතාම ගැටලු සහගත නිසා මේ කාරණය කියන්න ඕන. ඒ වගේම එක්සත් ජාතික පක්ෂෙත් විශේෂයෙන්ම සමගි ජන බලවේගෙත් මේ දවස්වල දේශපාලන සංවාදයට අර වැදගත්මක් ඇති කිසි දෙයක් එකතු කරන්නේ නැහැ. දැන් මේ රටේ ස්වාධිපත්‍යය ගැන මේ රටේ විශේෂයෙන්ම ජිනීවා හරහා අපිට ආපු සමහර යෝජනා පිළිබඳව අපි දරපු ස්ථාවරය ගැන ඒ වගේම මංගල සමරවීර මැතිතුමාල වගේ අය කරන ප්‍රකාශ ගැන ඒ වගේම ආර්ථික ක්‍රමය ගැන පසු කොරෝනා තත්ත්වය කළමනාකරණය කරන්න ඒගොල්ලන් තියෙන යාන්ත්‍රණය ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. දැන් මේක අලුත් මැතිවරණයක් නම් සමහරු කටමැද දොඩවනවා මේ අගෝස්තු 5 වෙනිදාන් පස්සේ ආණ්ඩුව කරන්නේත් අපි කියලා. ඉතින් ඒ ආණ්ඩුව කරන්නේ අපි කියලා හිතන අය කිසිම ප්‍රතිපත්තිමය සැලැස්මක් රටට කියන්නේ නැහැ. ඒ නිසා මේ රටේ දේශපාලනය ඉතාමත්ම විහිළු සහගත තැනකට තල්ලු කරලා තමනුයි අර එක්සත් ජාතික පක්ෂයේ අතර තියෙන දැන් අරුතෙන් හැදිලා තියෙන අර අර්බුදය නිමා කරගන්න මැතිවරණේ පාවිච්චි කරන එක තමයි සමගි ජන බලවේගී කරන්නේ. මෙතනදී තවත් එක කාරණයක් කියන්න ඕන. මේ අපි විශේෂයෙන්ම මේ අලුත් දේශපාලන ව්‍යාපාරයක්
අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් කැඩිලා ඇවිල්ලා හදපු කණ්ඩායමක් විදියට මේ සභාපති ලේකම් දෙපළ දෙපැත්තේ තියාගෙන ඉතාල වැදගත් කරුණක් අපිට විශේෂයෙන් මේ රටට කියන්න ඕන අපි ප්‍රධාන දේශපාලන ධාරාවේ ගැටලුකාරී තැනකට ආපුහම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් හැදුවා අපි නාහෙන් ඇඬුවේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරක දෙන්න මේක දෙන්න කියලා අපි ඒ නාහෙන් අඬන්න ගියේ නෑ අපි අලුතෙන් සමාජෙත් එක්ක අලුත් සමාජ සම්මුතියක් හදලා ගිවිසුමක් හදලා අලුතෙන් දේශපාලන ව්‍යාපාරයක් නාහෙන් අඬන්න නැතුව පටන් ගත්ත කණ්ඩායම ඒ නිසා අපි ඔය සමග ජන බලවේගයයට කියන්නේ මේ මැතිවරණේ සමාජෙත් එක්ක ගොඩනගන සම්මුතියක් හදන එක මේ රටේ දේශපාලන අභියෝගවලට තමන්ගේ විසඳුම කියන එක මේ රටේ ස්වාධීනත්වයට ආර්ථිකයට තමන්ගේ ස්ථාවරය කියන එක අතෑරලා කොරෝනා තත්ත්වෙන් පස්සේ අපි හමුවේ තියෙන පළල් අභියෝග ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක ගැන කට හොල්ලන්නේ නැතුව නිකන් දේශපාලන වශයෙන් තමනුයි අර එක්සත් ජාතික පක්ෂයෙන් එළියට විසි කරපු එකේ වාඩුව ගන්න මේ මැතිවරණේ පවත් මේ පාවිච්චි කරන එක ඉතාමත්ම ප්‍රාථමික බොළඳ තත්වයක් කියලා කියන්න කැමතියි. ඒ නිසා මේ දේශපාලනයම වෙනස් වෙන්න මේ රට ඉල්ලමින් ඉන්නවා. මේ රටේ සමාජය බලාපොරොත්තු වෙන්නේ සමාජයේ ඇතුලේ ශක්තිමත් දේශපාලන සංවාදයක් ගේන්න. අපි සෞභාග්‍ය දැක්ම හරහා ඒ මතු කරපු සංවාදේ අලුත් අභියෝගات එක්ක ඉස්සරහට යන ආකාරය ගැන ඉදිරියේදී අපේ පක්ෂයෙන් මේ සමාජය ඇතුලේ පළල් සංවාදයක් ඉදිරි සති හතර ඇතුලේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සමගි ජන බලවේගයේ සමහර නායකයෝ විවිධ අමාත්‍යාංශවල අවුරුදු 5ක වැඩ කරලා ඇවිල්ලා එළියට ඇවිල්ලා කතා කරන්නේ කිසිම දෙයක් Taman දන්නේ නැහැ වගේ. අපේ රටේ විදුලි බල පද්ධතියට කිසිම විදිහක අලුත් දායකත්වයක් ඇති කරපු නැති ආණ්ඩුව විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පසුගිය ආණ්ඩුවේ අර නොරොච්චෝලේ මෙගාවොට් 900 විදුලි බල පද්ධතිය එකතු කිරීමෙන් පස්සේ අලුතෙන් කිසිම දෙයක් කරපු නැති අය අද ඇවිල්ලා නොරොච්චෝලේ ගැන ඒ වගේම LNG බලාගාර කෙලවර පිටිය ගැන පරිසර සහතික ගැන ශක්්‍යතාවය ගැන නොයේ කතන්දර කියනවා මේ කණ්ඩායමට පුළුවන් මේ වැඩේ විතරයි ජාතික විදුලි බල පද්ධතියට කිසිම එකතු කිරීමක් කරන්නේ නැතුව අර එකතු කරපු විදුලි බල පද්ධතියෙන් අවුරුදු 5ක්ම මේ රටේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ කරගෙන යන්න සිදුවෙච්ච තත්වයක් උදා කරලා විදුලි බල පද්ධතියට අලුත් එකතු කිරීමක් කරන ඕනම මොහොතක ඒකට විරුද්ධව පෙනී ඉන්න එක තමයි අපේ සමහර නායකයන්ගේ දේශපාලනය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ රට ඉල්ලමින් ඉන්නේ ගුණාත්මක ඉදිරිගාමී දේශපාලනයක් මිසක 2015 ආරම්භ කරලා 2019 නොවැම්බර් මාසෙන් නිමා කරපු පසුගාමී පරාජිත දේශපාලනයක් නෙමෙයි කියන එක අපි මේ රටේ සමාජය ඇතුලේ ඊළඟ මේ මැතිවරණ කාර්තව තුල ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කරන්න කැමැති. ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂේ කිසිම කෙනෙක් මතයක් ප්‍රකාශ කර නැහැ කියන එක වැරදි මොකද ඒ සම්බන්ධයෙන් ඊයේත් මම මතයක් මේ අපේ පක්ෂේ මතය ප්‍රකාශ කරනු ලැබුවා ඉතා පැහැදිලිව කියන්න ඕනේ කරුණම්මාන් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටතේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග කටයුතු කරන අවස්ථාවේදී එතුමා කටයුතු කළේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට ශ්‍රී ලාංකික හමුදාව සමග එකතු වෙලා ඒ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී මිනිමරුව පරාජය කළා ඒ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරන්න අවශ්‍ය සියලු උදව් උපකාර අපිට ලබා දීපු කෙනෙක් තමයි ඒ අවස්ථාවේදී. නමුත් අද වෙනකොට කරුණම්මාන් මහතා අපේ පක්ෂය සමග සිටින කෙනෙක් නෙමෙයි. කරුණම්මාන් මහතා මේ වන විට දිගමඩුල්ල මැතිවරණ කොට්ටාෂයට තරඟ කරනවා
අපිට විරුද්ධව ද්‍රවිඩ මහ සභා කියන පක්ෂයක් සමග එකතු වෙලා අපිට විරුද්ධව තරඟ කරන අපේක්ෂකයෝ. ඉතින් අපේ පක්ෂය සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වෙලා තරඟ කරන්නේ නැති අපේක්ෂකයෙක් කියපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපිට කිසිම වගකීමක් ගන්න බෑ. කෙසේ නමුත් ඔහු ඒ සිදු කරයි කියන ප්‍රකාශය අපි දැඩිව හෙලා දකිනවා. ඒ විතරක් නෙමෙයි මේකේ මේ ඒක හරි අර දෛවයේ සරදමක් වගේ අර අපිත් සමග ඉන්නකොට මේ රටට ආදරය කරන පිරිස් විපක්ෂයට ගියහම අර සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන ඒ උණුසුමටද මන් දන්නේ නැහැ ඔවුන් මේ ජාති විරෝධී ප්‍රකාශ කරන්න පෙළඹෙනවා විපක්ෂයට ගියහම. ඉතින් මේ අර විපක්ෂයේ තියෙන රැල්ල එකතු වෙලා ඒ සජිත් මහත්තයා රනිල් මහත්තයා එකතු වෙලා ඒ සිදු කරන කටයුත්තක් වගේ තමයි අපිට පෙනී යන්නේ. නමුත් අපි පක්ෂයක් හැටියට ඊට වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා. අපි එම ප්‍රකාශය හෙලා දකිනවා. ඒ වගේම මේ අවස්ථාවේදී 2020 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් කරුණම්මාන් මහතා සමග අපගේ කිසිදු දේශපාලනික සම්බන්ධතාවයක් නැති බව. ඔව් අපිට විරුද්ධව ඡන්දය ඉල්ලන්නේ. අපි දිගමඩුල්ල දිස්ත්‍රික්කයට අපි අපේ විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඉදිරිපත් කළා තියෙනවා. එම කණ්ඩායමේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් කියන සියලු ජන වර්ගිකවල අපේක්ෂකින් තරඟ කරනවා. එයට විරුද්ධව ද්‍රවිඩ මහ සභා කියන පක්ෂය හරහා කරුණම්මාන් මහතා තරඟ කරනවා. අපිත් සමග තරඟ කරන්නේ නැහැ කරුණම්මාන් මහතා. ඒක එතුමා කියන කතාවක්. ඒක අපි කිසිම පොරොන්දුවක් වෙලා නැහැ. ජාතික ලයිස්තුව ගැන එතුමා සමග අපි සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒක ස්ථිරව කියන්නේ. අපි විජයකලා මහත්මියගේ ප්‍රකාශය කරපු වෙලාවේ ඒකට විරුද්ධව ප්‍රකාශ කරා. කරුණම්මාන් මහතාගේ ප්‍රකාශයේදී ඒකට විරුද්ධවත් අපි ප්‍රකාශ කරනවා. ඒක ඉතා පැහැදිලිව අපි මේ රටේ ජාතිවාදී ස්තැනක ඉන්න කිසිම කෙනෙක් අපේ පක්ෂයට සම්බන්ධ කරගන්නේ නැහැ. මේ රටට ආදරය කරන මේ රට අපේ පක්ෂේ ප්‍රධාන මූලික අරමුණක් තියෙනවා. ඒක තමයි ඒ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමයි මේ රට ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවතිය යුතුයි. මේ රටේ ඒකීය රාජ්‍යයක් හැටියට සියලු ජනක කොටස්වලට සමගියෙන් ජීවත් වෙන්න හැකියාව ලැබිය යුතුයි කියන්නේ. මේ මූලික ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කරන කිසිම කෙනෙක් සමග අපේ පක්ෂය ගනුදෙනු කරන්නේ නැහැ. කොතුමාලගේ පක්ෂයට සම්බන්ධ කිසිම කෙනෙක් මම කියන්නේ එකයි දැන් ජේකලාවන්ගේ මේ පක්ෂයට මලගේ පක්ෂ සම්බන්ධ නැතිය කියලා පොලිසිය පැමිණිලි කරා. මේ වෙනකොට ඇයි පැමිණිල්ලක්වත් නොකරේ කියන එක තමයි මම අහන්නේ. දැන් මේ මූලික ප්‍රශ්නේ 2000 කරුවයි කියන්නේ නෑ. ඉතින් දැන් ඒ අපේ පක්ෂයෙන් ගිහිල්ලා අපි විජයකලාට විරුද්ධව පැමිණිල්ලක් කරෙත් නෑ. ඒකට විරුද්ධව මේ රටේ ඉන්න සිවිල් සංවිධාන රටට ආදරය කරන සිවිල් සංවිධාන පැමිණිල්ලක් කරා. අපි බලාපොරොත්තු වෙනවා කරුණම්මාන් මහතාට විරුද්ධවත් ඒ ආකාරයෙන්ම කටයුතු කරයි කියලා. මොකද එතුමා එහෙම ප්‍රකාශයක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඒ අදාළ නීතිය එතුමාට එරෙහිව ක්‍රියාත්මක විය යුතුයි කියන දැඩි ස්ථාවරයේ අපි පක්ෂයක් හැටියට ඉන්නවා. මම ඒක තමයි ඉතා පැහැදිලිව කිව්වේ. අපේ රජයකට හෝ අපේ පක්ෂයට අපි කිසිම විටක මේ රටේ ඒකීයභාවයට විරුද්ධව යන ඒ වගේම මේ රටේ ඒ භෞමික අඛණ්ඩතාවයට විරුද්ධව කටයුතු කරන ඒ වගේම මේ රටේ රජයට විරුද්ධව කටයුතු කරන කිසිම පුද්ගලයෙක්ව සම්බන්ධ කරගන්නේ නැහැ. කරුණම්මාන් මහතාගේ අතීතයේ එතුමා කරපු දේවල් කෙසේ වෙතත් අපිත් සමග ඉන්න කාලේ ඔහු කරේ මේ රටේ හමුදාවත් සමග එකතු වෙලා LTT සංවිධානය විනාශ කරන්න සහ ප්‍රභාකරන් නැමැති ඒ මිනිමරු ඝාතකයාව විනාශ කරන්න අවශ්‍ය සහයෝගය සහ උදව් ලබා දීපු එක. ඒ ප්‍රකාශය සම්බන්ධව නීතිය ගැන මාතෘකාවක් නැහැ.
ඒක මහා ඒ කියන්නේ මම මේ ඉතාලම කනගාට වෙනවා මේ හරින් ප්‍රනන්දු වගේ මහත්මයෙක් ඒ වගේ කතාවක් කීම ගැන මොකද හරින් ප්‍රනන්දු වැනි පුද්ගලයන් අපි ඊට වැඩිය පොඩ්ඩක් හරි පරිණත දේශපාලන කතාවක් බලාපොරොත්තු වෙනවා ඒ ඒ එතුමා කියන ඒ ස්ථාවරයේ ඉන්නවා නම් 2015 මේ එතුමන්ලා ඒ ඒ කියන ආණ්ඩුවෙත් එහෙමනම් ඒ ඊටාම සුළු වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරේ. එහෙමනම් එතෙන්දී එතුමන්ලා මේ අර මේ බේරුවල බොරු ප්‍රශ්නයක් මවලා මුස්ලිම් ජාතිකින්ගේ ඡන්ද අනිත් පැත්තට හරවන්න කටයුතු කරලා ඒ සිදු කරපු ඒ කුමන්ත්‍රණය උඩ එහෙමනම් ඒ ඒ මැතිවරණයේ සම්පූර්ණ ඒ කියන්නේ ඒ මැතිවරණේ ජයග්‍රහණය අපිට බාර දෙන්න වෙනවා එතුමට ඒ එතුමගේ තර්කින් ඉදන් කටයුතු කරනවා නම් ඒක මේ මේ පැරදුනාට පස්සේ ඒ කියන්නේ මේ වගේ ඉතිහාසගත පරාජය මේ මේ වාර්තාගත ඓතිහාසික පරාජයක් ලැබුවට පස්සේ තමන්ගේ පාක්ෂිකයන් පිනවන්න කියන මේ යම්කිසි ඒගොල්ලන්ට කාරණයක් කියන්න ඕන කමට කියපු කතාවක් මිසක් ඒක ඒ වගේ මේ මේ කිසිම පරිණතභාවයක් ඇතුව කරපු හරවත් වැදගත් කතාවක් නෙමෙයි ඒක අපි සම්පූර්ණයෙන් හෙලා දකිනවා විශේෂයෙන්ම කාදිනල්තුමා වැනි මේ රටම ආදරය කරන මේ ආගමික නායකයෙකුට ඒ වගේ පහත් ප්‍රකාශයක් කරලා එතුමා මන් දන්නේ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ තැනකට මේ රටේ දේශපාලනය ගෙනියන්නද කියන එක ගැන අපි කනගාටු වෙනවා ඇත්තටම දැන් මෙහෙමයි ඔය එතුමාගේ ප්‍රකාශ කියන විදිහම අපි මේ මාධ්‍යදී බලන්න ඕන මේ ප්‍රකාශය කියන විදිහම විශාල අපහාසාත්මක ආකෘතියකින් තමයි එතුමා ඒක කියන්නේ ඒකම වැරදි අපි සිද්ධිය ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක අයින් කරුවත් ඒ සිද්ධියට ආගමික පටලවා ගැනීම ගේන එකම ඒ පක්ෂයේ තියෙන දේශපාලන කඩාවැටීම පැහැදිලි කරන්නේ මම ආරාධනා කරන්නේ ඒ පක්ෂින්න මහ ලොකු නායකයෝ මේ 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 හරින් පෙරනන්දු මහත්මයාගේ මේ ප්‍රකාශ ගැන වචනයක්වත් කියනවාද කියලා මේවා අපි මේ දේශපාලන ක්‍රියාදාමය ඇතුලේ ආගමික මතවාද පටලවගෙන කාටවත් හානි වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. මේ රටේ ආගමික ඉතිහාසයක් තියෙනවා. මේ රටේ හැම කෙනෙක්ම සමගියෙන් ජීවත් වෙනවා. හැබැයි මේවා මේ විදිහට ගෙනාපුවාම ඒ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. මේ සාගර කාර්යවස මහතා කිව්වා වගේම ඒ 2015 ජනාධිපතිවරණයටත් හුඟක් අය පටලව ගත්තේ ওই වාගේ ආගමික කාරණා එහෙම මෙහෙන් දාලා. දැනුත් ඒක කරන්න හදන්නේ. මම මේ රටේ සිංහල බෞද්ධ කතෝලික මුස්ලිම් හැම දෙනාගේම ඉල්ලා හිටිනවා මේ විපක්ෂයේ මේ කණ්ඩායම පටලවන්න හදන එකේ පැටලෙන්න එපයි කියලා මේක ඊට වඩා වැදගත් තැනකට යන රටක් මේගොල්ලෝ මේ තමන්ගේ පක්ෂේ තියාගන්නත් බැරුව තමන්ට බලේ තියාගන්නත් බැරි වුණාට පස්සේ අහක තියෙන කරුණු ගෙනල්ලා දේශපාලන වශයෙන් පටලවන්න හදන ඒ නිසා මේකට අහු වෙන්න එපා කියලා අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ කතෝලික Hindu හැම දෙනාගේම මුස්ලිම් හැම දෙනාගේම අපි ඉල්ලා හිටිනවා මේක මේ ඒකට අපිත් දේශපාලන පක්ෂ හැටියට අපි ඉතා දැඩි විරෝධයක් පළ කළා කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් මං හිතන්නේ අපේ පක්ෂ විතර නෙමෙයි ඒ අවස්ථාවට සහභාගී වෙච්ච සියලුම පක්ෂ එකහෙලා මේකට විරුද්ධව කතා කරා කෙසේ නමුත් මේ අවාසනාවකට වගේ මැතිවරණ කොමිෂන් සභාවේ ඉන්න මං කියන්නේ සියලුම සමාජිකයින් නෙමෙයි සමහරක් සමාජිකයින් මේ මැතිවරණයක ඇති ප්‍රායෝගිකතාවය ගැන
කිසිම අදහසක් හෝ දැනුමක් නැති නිකන් අර දේශපාලනයේ ඌමනාවට එතෙන්ට පත් කරලා ඉන්න පුද්ගලයන් එතන ඉන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ ඊටාම කනගාටුදායක විදිහට මේ මැතිවරණ ක්‍රියාදාමය මොකද මෙතෙක්කල් අර පනතේ ඒ අවකාශ නැති වුණත් එවැනි දෙයකට දයානන්ද දිශානායක මහතාගේ කාලයේ සිට අවසර ලබා දුන්නා. ඒ අවසර ලබා දීම මත මේ මැතිවරණ ක්‍රියාදාමය තුළ යම්කිසි විනයක් ඇති වුණා. ඒ කියන්නේ එහිදී එකඟතාවයකට පැමිණෙනවා මේ නාම පුවරුවක ප්‍රමාණය කොච්චර වර්ගාඩි ප්‍රමාණයකද ඊට වැඩිය වැඩියෙන් බෑ කොඩි කීයක් දාන්න පුළුවන් මේ වගේ හැම දෙයක් ගැනම අපි එකඟතාවයකට ආවා. එතකොට ඒ එකඟතාවය මත ඉතා දැඩි විනයක් සහිතව මැතිවරණ කාර්යයේ පක්ෂ දේශපාලන පක්ෂ විසින් නියලුණා. නමුත් මේ දාන තහංචි උඩ එතකොට මේ තහංචි කඩාගෙන යන්න දේශපාලන පක්ෂ වෙනත් යම්කිසි උපක්‍රම භාවිතා කරනවා. එම උපක්‍රම භාවිතා කිරීමේදී අර පක්ෂ අතර මැතිවරණයකදී තිබිච්ච විනය සම්පූර්ණයෙන් විනාශ වෙලා නැති වෙලා යනවා. ඉතින් මං හිතන්නේ මේක අර දේශපාලනය ගැන දන්නේ නැති මැතිවරණ පැවැත්වීම ගැන අදහසක් නැති පුද්ගලයෙක් මැතිවරණ කොමිසමට පත් කරාම ඔවුන් ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කරන්නේ ඔවුන්ට හිතුමනාපයට කටයුතු කිරීමේ ඇතිවන ප්‍රතිඵලයක් තමයි මේ ඇති වෙලා තියෙන්නේ. MCC ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලන්න විශේෂ කමිටුවක් පත් කර අපේ රජය ආපු විගසම ඒ අනුව අපි පැහැදිලිව ප්‍රකාශ කරා MCC ගිවිසුම එක්සත් ජාතික පක්ෂය අස්සන් කරන්න ලෑස්ති වෙච්ච MCC ගිවිසුමට අපි එකඟ නැහැ කියලා. ඒ ගිවිසුම අස්සන් කරන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිව මේ රට ඉදිරියේ ලබා දීපු ප්‍රතිඥාවක්. ඒ සම්බන්ධයෙන් කිසිම පුද්ගලෙක් සැක සංකාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම දෙසැම්බර් මාසේ 18 වෙනිදා ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියකුත් අරගෙන විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ වාර්තාව ලැබුණ පසු ඒ පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරනවා. අපේ ලේකම්තුමා කිව්වා වගේ මූලික වශයෙන් අපේ දරණ ස්ථාවරය තමයි එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙච්ච MCC ගිවිසුමේ ආකෘතිය හෝ ඒකේ අන්තර්ගතයට අපි එකඟ වෙන්නේ නැහැ කියලා. අපි පක්ෂයක් හැටියට විරුද්ධ වුණ MCC කියන නමකට නෙමෙයි ඒ ගිවිසුමේ අන්තර්ගතය මේ රටට වෙන්න එතනින් ගිය රටේ භෞමික අඛණ්ඩතාවයට මේ රටේ ඒකීයභාවයට මේ රටේ අනාගතයට එතනින් වෙන්න ගිය හානිය සම්බන්ධයෙන් ඒ එවැනි හානිදායක හානිකර කිසිම දෙයක් මේ රජය අත්සන් කරන්නේ නැහැ. අපේ රජය විසින් අත්සන් කරනු ලබන්නේ රටට හිතකර මේ රටේ අනාගතයට හිතකර රටේ ජනතාවට හිතකර ගිවිසුමකට මිසක් රටට එක අබමල් රේණුවක හෝ අහිතකර හානිදායක කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බවට අපි ඒ ප්‍රතිඥාව දෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි ජනතාවගෙන් බලය ඉල්ලන්නේ ජනතාව ඉදිරියේ විශාල වැඩසටහනක් තබමින්. අපි විපක්ෂයේ ඉන්නකොට ඒ සම්බන්ධයෙන් මේ රටට අවශ්‍ය ඉදිරි ගමන මොකක්ද මේ රටේ ඉදිරි දැක්මක් තියෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන පූර්ණ අධ්‍යයනයක් කළා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පිඹුරුපත් හදලා ඒ අවශ්‍ය සියලු කටයුතු සිදු කරලා තමයි අපි පක්ෂයක් හැටියට මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ රට ඉදිරි මේ සතවර්ෂයේ මේ කලාපයේ ඉතා විශාල දියුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල තමයි අපි පක්ෂයක් හැටියට ජනතාව ඉදිරියේ තබලා තියෙන්නේ. නමුත් ඉතාම කනගාටුදායක තත්ත්වයක් පේන්න තියෙනවා විපක්ෂයෙන්. විපක්ෂයේ කිසිදු දේශපාලන පක්ෂයක් රට ඉදිරියේ වැඩපිළිවෙලක් තබලා නැහැ. මොකද සජිත් ප්‍රේමදාස මහතාගේ ඒ පක්ෂයේ තියෙන එකම වැඩපිළිවෙල තමයි සිරිකොත අල්ලගන්නේ කොහොමද කියන වැඩපිළිවෙල. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂයේ තියෙන වැඩපිළිවෙල තමයි සජිත් පිලට වැඩියෙන් එක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් හෝ ලබාගන්නේ කොහොමද කියන වැඩපිළිවෙල.
ඉතින් මේ මේ රට ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් මං හිතන්නේ ඉතාම නරක තැනකට තල්ලු වෙමින් පවතිනවා මේ තත්ත්වය යටතේ නමුත් මේ මේ වෙන විට අපි ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්න කැමති මේ රටේ දැනට තියෙන අලුත්ම දේශපාලන පක්ෂය හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ මේ වෙනුවිට අප සිදු කරන ලද සමීක්ෂණ වලින් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අපි ඉදිරි මහමැතිවරණයේදී 3/2ක බලය ලබා ගැනීමට අවශ්‍ය තත්ත්වයේ අපි ඉන්නවා කියන එක ඉතාම සන්තෝෂෙන් කියන්න කැමතියි. අගෝස්තු 5වනදා පවත්වන ලබන මැතිවරණයට ජාත්‍යන්තර නිරීක්ෂකයන් පැමිණීම ගැන අපි සම්පූර්ණයෙන් සතුටු වෙනවා. එහෙම යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒක අපි 100%ක් අනුමත කළා. අපි කැමතියි. ජාත්‍යන්තර නිරීක්ෂණ ලංකාවට එන එක ඒ සඳහා. ඒ මොකද අපි කරලා තියෙන සමීක්ෂණ අනුව ඉතාමත් පැහැදිලි අපිට 3/2ක බහුතරයක් අලුත් පාර්ලිමේන්තුවේ ලැබෙන බව. හැබැයි එක දෙයකට අපි විරෝධයි. ඒක තමයි මේ විදේශීය නිරීක්ෂකයන් කාවද පත් කරන්නේ කොයි විදියටද ඒ සම්පූර්ණ වගකීම් සම්භාරය ආචාර්ය හූල් මැතිතුමාට බාර දීම ගැන අපේ දැඩි විරෝධය අපි ප්‍රකාශ කරනවා. ඒක ප්‍රතිපත්තියක් හැටියට වැරදි. ඒ කියන්නේ මැතිවරණ කොමිෂන් සභාව ඒ අතිශයින් වැදගත් වගකීම එක පුද්ගලයෙකුට බාර දීම මම හිතන්නේ කිසිසේත් සුදුසු ක්‍රියාමාර්ගයක් කියලා. ඒක වඩාත් නරක අතර හැරෙන්නේ ඒ බාර දෙන්නේ කාටද? විදේශීය රටක පුරවැසියෙකුට. එහෙම පුද්ගලයෙකු මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් වීම මුලින්දම්ම වැරදි. අපේ රජයක් යටතේ අපි මේවා පැහැදිලිව වෙනස් කරනවා. විදේශීය රටක පුරවැසියෙකුට ද්විත්ව පුරවැසියභාවය පවා තිබෙන පුද්ගලයෙකුට මේ රටේ මැතිවරණ වල තරඟ කරන්න බැරි නම් ඒක නම් තත්වය. එහෙනම් සමස්ත රටේම මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය පවරා දෙන පරිෂදයේ සමාජිකයෙක් වෙන්න කොහොමද විදේශීය රටක පුරවැසියෙකුට? දැන් ඒ පුද්ගලයාට තමයි මේ වගකීම පවරා දෙන්නේ. ඒ කියන්නේ විදේශීය රටක පුරවැසියෙක් තීරණය කරනවා එහෙනම් එයා පුරවැසි භාවය දරන රටේ ඒකව හරි ඉගෙන ගන්න පුළුවන්. ඒතකොට ඒක අපක්ෂපාතී දෙයක් වෙනවද? ඒ පිළිබඳ සැක සංකා ජනතා මතය තුල ජනිත වීම කිසියත් වළක්වන්න පුළුවන්ද? ඒතකොට පිරිසිදු කාර්යභාරයක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉෂ්ට වෙනවද කියන ප්‍රශ්නය බොහොම උග්‍ර ලෙස එතන පැනනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මැතිවරණ කොමිෂන් සභාවට අයිතියක් නැහැ කියලා විදේශීය රටක පුරවැසියෙක් වන එක සමාජිකයෙක් තෝරාගෙන මේ සම්පූර්ණ කාර්යභාරය ජාත්‍යන්තර නිරීක්ෂණයන් කොයි රටින්ද ඉන්නේ කොයි කොන්දේසි අනුවද මොනවද ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන කාර්යභාරය ඒ සියල්ලක්ම තීරණය කිරීම විදේශීය රටක පුරවැසියෙක් වන කොමිෂන් සභාවේ සමාජිකයෙකුට බාර දීම ගැන ඒ යෝජනාව පිළිබඳ අපේ දැඩි විරෝධය අපි ප්‍රකාශ කරනවා පක්ෂයක් හැටියට. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙහෙමයි. ඉතින් මේ මනාප ඡන්ද ක්‍රමයක හැම පක්ෂයකම දේශපාලනයේ අභ්‍යන්තරක විවාගේ සාකච්ඡා තියෙනවා. හැබැයි ඒවා මේ රටේ ප්‍රධානම ප්‍රතිපත්ති තත්ත්වයන් නෙමෙයි. ඒ මේ වෙලාවේ ඇති කරන දේශපාලන සංවාද. නමුත් අපි හිතන්නේ අපි සෞභාග්‍යයේ දැක්මට එකඟ වෙච්ච දේශපාලන ධාරාව ඒකේ ඊළඟ අදියර විදිහට මහමැතිවරණයට ඒ මතවාදයකුත් එක්ක මේ කොරෝනා වලින් පස්සේ තත්ත්වයට අලුත් විසඳුම් සමග ඉදිරිපත් වෙනවා. ඒවා තමයි වැදගත් කාරණා. ඔය සාමාන්‍යයෙන් මේ කාලේ දිස්ත්‍රික්ක ඇතුලේ ඕනෑම දේශපාලන ව්‍යාපාර තුළ විවිධ ගැටුම්කාරී තත්ත්වයන් තියෙනවා. ඒවා එච්චර බරපතල දේවල් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. ඉතින් අර සමහර වෙලාවට දිස්ත්‍රික්කය තුළ තමන්ට වැඩි ජනප්‍රියත්වයක් ලබා ගන්න ඕනම ටිකක් අර රැඩිකල් කන්ට්‍රවර්ෂල් ඒ කියන්නේ මේ විවාදපන්න ප්‍රකාශ කිරීමට පෙළඹෙනවා සමහර අපේක්ෂකයෝ. මම
प्रकाश कर අලුත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයක් වියුත්තේ මේ සම්පූර්ණ මනාප ක්‍රමය යන අපව හිතලා ඒක වෙනස් කිරීම. ඒ කියන්නේ අද අපේ රටේ දේශපාලන සංස්කෘතියකට සාපයක් වෙලා තියෙනවා. ඒ කවුරුත් පිළිගන්නවා. මනාප ක්‍රමය සහෝදරයන් වගේ එක පක්ෂයක් තුල එක කැබිනට් එක තුල කොහොම සමීප වැඩ කරන ඇමතිවරුන් පුද්ගලයන් එකිනෙකා සමග ගැටෙනවා. කුටිම කියනවා නම් මනුෂ්‍ය ස්වභාවයේ නරකම පැත්ත ඉස්මතු වෙනවා. මේ මනාප ක්‍රමය හරහා. අනික මනාප ක්‍රමයයි දූෂණයයි අතර ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයකුත් තියෙනවා. ඉතින් මේ රටේ මම හිතන්නේ හැමෝම පිළිගන්නවා මේක ඉතාමත් අයහපත් ක්‍රමයක් මේක වෙනස් කළ යුතුයි කියලා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් මේ සම්බන්ධයෙන් පත් කරපු කමිටුව බොහොම මේ සවිස්තර විග්‍රහයක් මේ සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි ඒක ඉක්මනට කළ යුතු දෙයක්. එඳ අභිනව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කිරීමේදී මම හිතන්නේ මේකට ප්‍රමුඛ ස්ථානයක් දීම උචිතයි කියලා. මේක රටට ගැළපෙන ක්‍රමයක් නෙවෙයි. ඒක සංශෝධනය කළ යුතුයි. ඉතින් එක පක්ෂයක් නෙවෙයි සියලුම දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කරගෙන ඒ පදනම මත ඉතාමත් ඉක්මනින් මේ ක්‍රමය වෙනස් කිරීම ජාතික අවශ්‍යතාවයක් හැටියට අපි දකිනවා. Doctor, okay.